Hi. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද සාකච්ඡා වෙන්නේ රට තුල තියෙන අර්බුදය පිළිබඳ මේ විවාදයට සම්බන්ධ වෙනකොට අද කතා වෙන බොහෝ කරුණු ආර්ථික අර්බුදයට අදාළව කතා වුණත් මම හිතනවා මේ ආර්ථික අර්බුදය පිටිපස්සේ තියෙන දේශපාලන අර්බුදය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි මෙතෙක් කල් කරලා තියෙන වැරදි නැවත නැවත එසේ කරන්න අපි පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මේ සභාව තුල අඩුම ගානේ හරියට දේශපාලන අර්බුදය පිළිබඳත් දේශපාලන තත්වය සහ අපි මූණ දෙන අභියෝග හරියට කතා කළ යුතුයි කියලා මම සිතනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලනිකව අපි මූණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. පොදුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්වයක්, විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය කියන එක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අර්බුද රාශියකට අභියෝග රාශියකට මේ වෙලාවේ මූණ දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඕනම සමාජයක් පවතින්නේ ඒ සමාජය තුල තියෙන සමාජ සම්මුතියන් අනුව. ඒ සමාජ සම්මුතියන් වැදගත් වෙනවා රටක ස්ථාවරභාවයටත් රටේ ජනතාවගේ යහපැවැත්ම ගැන විශ්වාසයක් ඇති වෙන්නත් ඒ රටේ තියෙන සමාජ සම්මුතියන් අතිශයින් වැදගත්. අද අපි ජීවත් වෙන්නේ මේ සමාජ සම්මුතියන් සියල්ලම අභියෝගයට පත් වෙලා තියෙන කාලයක් තුළ. ඒ කියන්නේ හැම අතින්ම ඒ සමාජ සම්මුතියන් දෙමව්පියන් සහ දරුවන් අතරද, සැමියා සහ බිරිඳ අතරද, ගුරු ශිෂ්‍යයන් ගුරුවරයා සහ ශිෂ්‍යයන් තුළද, ආගමික නායකයා සහ දායකයා අතරද, මේ සියලුම සම්බන්ධතා පවතින මොනවා හරි සමාජ සම්මුතියන් තියෙනවා නම් ඒ සමාජ සම්මුතියන් දුර්වල වෙලා ප්‍රශ්න වෙන කාලයක අපි ජීවත් වෙන්නේ. සමහර අවස්ථාවල විශාල සමාජ පරිවර්තනයක් සිද්ධ වෙන මොහොතවල ඒ සමාජ සම්මුතියන් ප්‍රශ්න වෙන එක හරි, ප්‍රශ්න විය යුතුයි, සමාජ සම්මුතියන් වෙනස් වෙන්නත් ඕනේ. නමුත් ඒ සමාජ සම්මුතියන් උඩියටිකුරු වෙන විදියත්, ඒවා පිළිබඳ ඇති වෙන අවිනිශ්චිතභාවය තුළ සමාජය තුළ අන්ප්‍රිඩික්ටබිලිටි එන්න එන්න වැඩි වෙනකොට සමාජ අර්බුදයක් තීව්‍ර වෙන්න පුළුවන්. අද මම දකින විදියට අපි ඒ අපේ තිබිය යුතු සමාජ සම්මුතියන් අතරින් පුරවැසියා සහ පාලකයා අතර තියෙන සමාජ සම්මුතිය තමයි ලොකුම අර්බුදයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඒ සමාජ සම්මුතිය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවත්, අලුත් විය යුතු බවත් අපි විශ්වාස කරනවා. සහ මේ වෙලාවේ ඒ සමාජ සම්මුතිය මේ විදියට ප්‍රශ්න වෙන එක හොඳ දෙයක් හැටියටත් අපි දකිනවා. මොකද ඒ ප්‍රශ්න කිරීම හරහා තමයි ඒක වෙනස් වෙන්නේ. නමුත් ඒ වෙනස් වෙන්නේ මොන දිශානතියකද කියලත් අපි බලන්න වෙනවා. ඒ කියන්නේ ඒ සමාජ සම්මුතිය වෙනස් වෙන්නේ මේ සමාජය තව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තල්ලු කිරීමටද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දිශාවකටද, එහෙම නැත්නම් ඒක දුර්වල කරන මහජන පරමාධිපත්‍ය දුර්වල කරන දිශාවකට නම්, එහෙනම් අපි ඒක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි සහ ඒ පිළිබඳ හොඳ බරපතල සාකච්ඡාවක් සමාජය තුළ තිබිය යුතුයි. අද මේවා ප්‍රශ්න වෙන වෙලාවක අපි බලන්න වෙනවා මේ විශේෂයෙන්ම මේ පාලකයාත් පුරවැසියාත් අතර ඒ තියෙන සමාජ සම්මුතිය පිළිබඳ සමාජ සාකච්ඡාව කොහොමද සිද්ධ වෙන්නේ, මොන දිශානතියක් කරාද මේක යොමු වෙන්නේ කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. අද සිද්ධ වෙනේ සාකච්ඡාව දිහා බලනකොට අපිට නම් හිතෙන්නේ පාලක පන්තිය විසින් මේ සමාජ සම්මුතිය ප්‍රශ්න වීමත්, පුරවැසියා මේ සමාජ සම්මුතිය ප්‍රශ්න කරන එකටත් අභියෝග කරන එකටත් පත්වීම ගැන
පාලක පන්තිය සම්ප්‍රදායික පාලක පන්තිය විශාල බයකින් පසු වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියන් ප්‍රශ්න කර ඒකේ ස්වභාවය ඒකේ ගුණාත්මක භාවය අද පුරවැසියන් ප්‍රශ්න කරන විදිය ගැන පාලක පන්තිය බය වෙලා ඉන්නේ ඒ පාලක පන්තිය මෙතෙක් කල් පුරුදු වෙලා ඉඳලා තියෙන ගරු සභාපතිතුමනි ඒ පත්වුණ නියෝජිතයා මොන අසාධාරණයක් කරත් මොන මොනවා හොරකම් කරත් මොන කැත වැඩේ කරත් තමන්ගේ පුද්ගලික සම්බන්ධතා හරහා විශේෂයෙන්ම පුරවැසියා සමග හදාගත්ත නිකන් අර ස්වාමියාත් සේවකයාත් අතර තියෙන සම්බන්ධතාවය හරහා ඒක තුලින් මේ මේ අසාධාරණ වුන් ඔහු හෝ ඇය තුල විසින් විය හැකි වෙන ඒ අසාධාරණකම් ඒ දූෂණ ක්‍රියා දූෂිත ක්‍රියාවලින් වසා ගන්න පුරුදු වෙලා තියෙන දේශපාලන සංස්කෘතියක් තුල තමයි මේ පාලක පන්තිය හැසිරෙන්නේ. ඒ කියන්නේ ඔවුන් පුරුදු වෙලා තියෙන්නේ සියලුම අසාධාරණකම් ඔවුන් කරන ඔවුන්ගේ සමාජ සම්මුතිය විකෘති කරන ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට තව විනාඩි 2 කාලයක් තියෙනවා. විනාඩි 18ක් කියලා නේද පටන් ගන්නේ? විනාඩි 9යි විනාඩි 2ක් කාලයක් තියෙනවා. ඔබතුමා විනාඩි 18ක් කියපු නිසා මම මේක පොඩ්ඩක් වෙනස් වුණා. අර මේ ඉස්සලා අබ්දුල් හලීම් මේ අපේ මන්ත්‍රීතුමාට තිබුණේ ඔබතුමියට විනාඩි 9ක කාලයක් තියෙන්නේ. ඒක වැරදිලා ඒක කියුනේ ගරු මන්ත්‍රීතුමිය. ඔව් ඉතින් ඒක මට චුට්ටක් කලින් කිව්වනම් මම කතාවත් ඒ අනුව හදා ගන්නවා. හරි කොහොම නමුත් ඒ පාලකයාත් ඒ පුරවැසියාත් අතර තියෙන සමාජ සම්මුතිය මේ විදියට ප්‍රශ්න වෙන එක මේ පවතින පාලක පන්තිය බොහෝසේ බයට පත් කරලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒක පැහැදිලි වෙන්නේ මේ මොහොතේ ඔවුන් ගේන පනත් හරහත් ඔවුන්ගේ භාවිතාව හරහත් ඔවුන්ගේ දේශපාලන ප්‍රකාශ හරහත් මේ සමාජය තුල පුරවැසියා තුල ඇති වෙලා තියෙන වෙනස පුරවැසියා තුල මේවා ප්‍රශ්න කිරීමට බිය නැතුව ඉදිරිපත් වීම පිළිබඳ විශාල බයකින් පත් වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. එතකොට ඒ පනත් හරහත් අපි බැලුවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකද ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එකද මේ සියල්ල හරහා කරන්නේ මොකද්ද? මේ ප්‍රශ්න කිරීමට එරෙහිව පුරවැසියා මේවා ප්‍රශ්න කිරීම පුරවැසියා නියෝජිතයව ප්‍රශ්න කිරීම මර්ධනය කරන්න උත්සාහ කරන එක. ඔවුන්ගේ ප්‍රකාශ තුලින් අර කෙන්දිරි ගානවා වගේ හැමතිස්සෙම එන අපිව මේ ප්‍රශ්න කරනවා අපිව විවේචනය කරනවා අපිට හූ කියනවා වගේ කතාන්දර ඒවා මර්ධනය කළ යුතුයි එසේ නොවිය යුතුයි කියන එකනොත් ප්‍රකාශ වෙන්නේ ඒ බියම තමයි. ඒ කියන්නේ මේ වෙනස සිද්ධ වෙන එක මේ සමාජය තුල සිද්ධ වෙමින් පවතින වෙනස. ගරු මන්ත්‍රීතුමිය ඔබ මේ කාලය අවසන්. හරි මට විනාඩියක් දෙන්න. ඒ වෙනස කිසිසේත්ම දරාගත නොහැකි පාලක පන්තියක් මේ වෙලාවේ ඉන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. හැබැයි අපි හිතනවා දැන් පරක්කු වැඩි. මේ වෙනස සිද්ධ වෙනවා. මේ සමාජ පරිවර්තනය ඔවුන් කැමති වුණත් නැති වුණත් සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඒ පුරවැසියා තුල ඇති වෙලා තියෙන වෙනස තේරුම් අරගෙන පුරවැසියා තුල ඒ වෙනස සිද්ධ වෙන්න ඇති වෙච්ච කොන්දේසි හරියට තේරුම් අරගෙන ඔවුන්ටත් වෙනස් වීම තමයි අද ඔවුන්ට තියෙන එකම විකල්පය. නමුත් අපි හිතන්නේ මේ වෙලාවේ ඒ පාලක පන්තිය ඒ නියෝජිතයන්ට එසේ කිරීම සඳහා අවශ්‍ය බුද්ධිය මේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. නමුත් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔවුන් කරන්න හදන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී මේ කතාවක් දැන් යවන්න හදනවා මේ මැතිවරණ කිස් කෙසේ හෝ පරක්කු කරනවා කියලා මැතිවරණ දෙකක් දැන් ඔවුන් මගහැරියා. නමුත් ඔය වැනි කාරණා හරහා අද මේ ඇති වෙලා තියෙන පුරවැසි අවිධිවීමත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යොමු වීමත් මේ පාලක පන්තියට නවත්තන්න බැරි වෙනවා. බොහොමින් ස්තුතියි කාලය ලබා දීම පිළිබඳව. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.